ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, ඔබ හැම දෙනාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආචාර කරනවා. අද දවසේ මම ඔබ සමග බෙදාගන්න කැමති ස්වාමින් වහන්සේගේ වචනේ දෙවනි කොරින්ති පොතේ 4 පරිච්ඡේදයේ 16 පදයේ සිට 18 පදයේ දක්වා. දෙවනි කොරින්ති 4 පරිච්ඡේදයේ 16 පදයේ සිට 18 පදයේ දක්වා. මම මේ කොටසට තේමාවක් ලෙස සූදානම් වුණා, කාලික දුක් පීඩා දරාගෙන සදාකාලික තේජස ලබන සැබෑ කිතුබැතියෙක් වෙමු කියන තේමාව. කාලික දුක් පීඩා දරාගෙන සදාකාලික තේජස ලබන සැබෑ කිතුබැතියෙක් වෙමු. මෙතන කියනවා, එයින් අපි ක්ලාන්ත නොවෙමු. අපේ පිටත මනුෂ්‍යයා ශ්‍රේ වෙන නමුත් අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත් කරනු ලබන්නේ. දැන් ප්‍රේමණීය සෙනගනි, මේ ස්ථානයේ මිනිස්සු දෙදෙනෙක් ගැන කතා කරනවා. එකක් පිටත මිනිසයා, අනිත් මිනිසයා අභ්‍යන්තරයේ ඉන්න මිනිසයා. මිනිස්සු දෙදෙනයි. දේවචනී කියනවා, පිටත මිනිසයා දවස්පතා ෂය වෙන නමුත් අභ්‍යන්තරයේ මිනිසයා දවස්පතා අලුත් වෙනවා කියලා. දැන් අපි ස්වාමින් වහන්සේට අයිති උන්වහන්සේගේ අසහාය වස්තු. උන්වහන්සේ අපිව තෝරගත්තා උන්වහන්සේගේ දරුවන් ලෙස. අපි එපිස පොතේ 2 පරිච්ඡේදයේ 1 පදයට අනුව අපි පාපය සහ වරද කරන කොටගෙන අපි මැරිලා ඉද්දී උන්වහන්සේ අපිව කැඳෙව්වා. උන්වහන්සේගේ දරුවෝ බවට උන්වහන්සේ අපිව පත් කරගත්තා. ඒ විතරක් නෙමෙයි, ශුද්ධ වූ යොහන්තුමාගේ සුභාරංචියේ 15 පරිච්ඡේදයේ 16 පදයේ කියනවා, අපි උන්වහන්සේව තෝරගත්ත නෙමෙයි, උන්වහන්සේ අපිව තෝරලා පත් කළා කියලා. අපි හැම දිනම අද දවසේ දෙවියන් වහන්සේගේ දරුවෝ. ඒ නිසා මේ බයිබල් කොටසේ කතා කරනවා මේ පිටත මිනිසයා දවස්පතා ශ්‍රය වෙනවා. අපි දන්නවා තරුණයෙක් ගද්දී තරුණ වයසේ අපි හොඳ ෆ්‍රෙෂ් පිට ඉන්න ගොඩක් දේවල් කරනවා. අපි විවිධ සබන් වර්ග පාවිච්චි කරනවා, සුවඳ හමන්ඩ විවිධ දේවල් අපි පාවිච්චි කරනවා. මේ හැමදේම යහපත්. හැබැයි හැම දවසකම අපිට පේන්න තියෙන මේ මූණ, අපිට පේන්න තියෙන මේ කොණ්ඩය හැම දවසකම මේ විදිහට තියෙන්නේ නැහැ. කළුවට තියෙන කොණ්ඩේ දවස්පතා අපි යන්න යන්න සුදු වෙනවා. ඒ වගේම හොඳට තියෙන මූණ වයසට යද්දී රැලි වැටෙනවා. පිටත මිනිසයා ශය වෙනවා. හැබැයි අභ්‍යන්තරයේ මිනිසයා මොනවද සිද්ධ වෙන්නේ? දවස්පතා අලුත් වීමකට පැමිණෙනවා. ඒ නිසා බලන්න මෙතන කියනවා 17 පදයේ, මොහොතකට පවතින අපේ සැහැල්ලු වූ දුක. දැන් අපිට දුක පැමුණාම කොච්චර කාලයක් මේ දුක අපිත් එක්ක තියෙනවද? අපිත් එක්ක මේ දුක බොහොම සැහැල්ලු කාලයක්, ටික කාලයක් තියෙන්න යනවා. සාමාන්‍ය සතියක්, දෙකක්, සමහර විට මාසයක් යද්දී අපේ තත්වයන් වෙනස් වෙන්න යනවා. අපේ වයස එක්ක සමහර අපි ගන්න තීරණ වෙනස් වෙනවා. අපි කියන දේවල් අපි දරන මත අපේ අදහස් වෙනස් වෙනවා. ඒ නිසා ප්‍රේමණීය සෙනගනි, අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. අපි දෙවියන් වහන්සේ මත යැපෙන, දෙවියන් වහන්සේ දෙස බලාගෙන දිවි ගෙවන සෙනග. ඒ නිසා මෙතන කියනවා, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපි. අපි මේ පිටත පෙනෙන මිනිසයා, පිටත ඉන්න මිනිසයා හැම වෙලාවෙදිම පෙනෙන දේවල් දිහා බලන අතර අභ්‍යන්තරයේ මිනිසයා නොපෙනෙනා වූ දේ බලා සිටිනවා. දෙවියන් වහන්සේගේ වන්නා වූ දේ දෙස අපි ඇස්සෙලා බලා සිටිනවා. දෙවියන් වහන්සේ මොනවද අපිට කතා කරන්නේ? දෙවියන් වහන්සේ මොනවද අපිට දෙන දේ? දෙවියන් වහන්සේ අප තුල මොනවද කරන්නේ කියලා 18 පදයේ කියනවා, ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාලික තේජස් භාරයක් සාදා දෙන්නේය. මක් නිසාද? පෙනෙන දේ කාලිකය, නොපෙනෙන දේ සදාකාලිකය. දැන් අපිට පැහැදිලි වෙනවා, පෙනෙන දේ මෙතන කියනවා ඒව කාලිකයි. පෙනෙන හැම දෙයක්ම කාලිකයි. ඔබ අලුතෙන් වාහනයක් ගත්තොත් ඒක ටික කාලයක් යද්දී පරණ වෙනවා. ඔබ අලුතෙන් ඇඳුමක් ගත්තොත් ඒක ටික කාලයක් යද්දී පරණ වෙනවා. හැබැයි මෙතන කියනවා ස්වාමින් වහන්සේගේ වචනය, නොපෙනෙන දේ සදාකාලිකයි. අපි නොපෙනෙන දේ බලා සිටින්නා වූ අය. ඒ කියන්නේ උන්වහන්සේ අපිට කිව්වා උන්වහන්සේ සදාකාලික තේජස් භාරයක් අපිට සාදලා දෙනවා කියලා. ඒ නිසා ප්‍රේමණීය සෙනගනි, කාලික පීඩාවල මැද ඔබ අසරණ සිතුවිල්ලක ඉන්න කෙනෙක්ද? මේ දවසේ
ඔබ කල්පනා කරමින් ඉන්නවද මට මොනවද වෙන්න යන්නේ, මගේ ඉදිරිය මොන වගේ වෙයිද, මගේ දරුවන්ට මොන කාලයක් උදා වෙයිද, අපි කොහෙද ඉන්න යන්නේ, අපි වාසය කරන්න යන්නේ මේ අමාරක්ෂිත තැනක, අපි කොයි විදියට හිතනවද? නමුත් ප්‍රේමණීය සෙනගනි, ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම්, ඔබ ස්වාමින් වහන්සේ මත යපන කෙනෙක් නම්, ඔබේ හෙට දවස සුරක්ෂිතයි. උන්වහන්සේ ඔබව උන්වහන්සේගේ දෑතින් ගෙනියන්න යනවා. ඒ නිසා කාලික දුක් පීඩා දිහා බලලා ඇදහිල්ලේ ජීවිතය පැත්තක දමලා ඔබ වෙහෙසට පත්තුණු කෙනෙක් වෙන්න එපා. කාලික දුක් පීඩා මැද දෙවියන් වහන්සේ ඔබට සාදා දෙන්න යන සදාකාලික තේජස් භාරය ගැන කල්පනා කරන්න. ඔබ සැබෑ කිතුබැතියෙක් නම් කාලික දුක් පීඩා මැද ඔබ දෙවියන් වහන්සේ දෙස බලන්න යනවා. ඒ නිසා ඔබ සැබෑ කිතුබැතියෙක් වීමට නම් කාලික දුක් පීඩා මැදෙන් ඔබ ගමන් කළ යුතුමයි. දුක් පීඩා මැද දෙවියන් වහන්සේ අපට උන්වහන්සේගේ මාවත පෙන්වනවා. ඒ නිසා කාලික දුක් පීඩා දරාගෙන සදාකාලික තේජස් භාරය ලබන්න අපි සැබෑ කිතුබැතියෙක් වෙන්න තීරණය කරමු. ස්වාමීන් වහන්සේ මේ වචනේ කරුණු කොටගෙන ඔබ හැම දිනාටම ආශිර්වාද කරන සේක්වා. ජයග්‍රාහී දවසක් දෙවියන් වහන්සේ ඔබ සමගම වන සේක. දයාබර ස්වාමිනි, ඔබ වහන්සේ ඔබගේ සෙනගට උදව් කරන් කාලික දුක් පීඩා මැද ඔබ වහන්සේ දෙන මාවත ස්වාමීන් වහන්සේ හොඳින් ස්වාමීන් වහන්සේ විදරව් කර ගන්නට ඔබ වහන්සේගේ දිව්‍යමය මන්ත්‍රණය දුන මැනව ඔබගේ සෙනගට ආශිර්වාද කරන්න, සනසිල්ල, සමාදානය, ප්‍රීතිය ඔබ වහන්සේ ගෙන දුන මැනව ඔබ වහන්සේගේ අභියස රැඳෙමින් ඔබ වහන්සේගේ ස්වාමිනි ජීවනය ලබන්ට සැබෑ කිතුබැතියෙක් ලෙස මේ ඇදහිල්ලේ ගමන කාලික දුක් පීඩා මැදින් ඔබ වහන්සේගේ තේජස ලබමින් පෙරට ගමන් කරන්නට කරුණාව දුන මැනව ඔබගේ හස්තයට ඔබගේ දරුවෝ බාරයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් ආමෙන්.